අදට ඒ කියන්නේ 2023 හයිවිනි මාසේ 16 වෙනිදා වෙනකොට යුක්‍රේනයේ හා රුසියාව අතර ගැටුමට දින 478ක් ගෙවි ගොස් අවසන් වෙනවා. මේ මෙම දෙරටේ ගැටුම් පිළිබඳව 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව ගෙන එන 130 වන වැඩසටහනයි. IAEA හෙවත් ජාත්‍යන්තර නෂ්ටික බලශක්ති ප්‍රධානි රෆායෙල් ග්‍රොසි සපෝෂියා නෂ්ටික බලාගාරයේ සංචාරයක පසුගියදා නිරත වුණා. ඔහුගේ මෙම සංචාරයේ අරමුණු වූයේ පසුගියදා විනාශ වූ නෝවා කකෝකා වේල්ල නිසා නෂ්ටික බලාගාරයට සිසිල්න කිරීමේ ක්‍රමවේදය සඳහා අවශ්‍ය කරන ජලය නිසියාකාරව ලැබෙන්නේද යන්න පරීක්ෂා කළ බැලීමයි. මෙම පවතින තත්ත්වය සම්බන්ධව ඔහු සෑහීමකට පත්ව සිටින බවයි ඔහුගේ සංචාරයෙන් පසුව සිදුකොල් ප්‍රකාශින් සඳහන් වූයේ. දකුණු වරාය නගරයක් වන ඔඩෙසාහි බලධාරීන් සඳහන් කර සිටියේ රුසියානු පාර්ශ්වයෙන් තමන්ට පහර දීමට පැමිණි ඩ්‍රෝන යානා 18ක් ඊයේ දිනේදී තමන් විසින් වෙඩි තබා බිම හෙළූ බවයි. මේ අතර තම රටේ ජාතික ආරක්ෂාවට බරපතල හානියක් සිදුවෙන බව සඳහන් කරමින් ඊයේ දිනේදී ඔස්ට්‍රේලියාවේ කැන්බරාහි පාර්ලිමේන්තු ආසන්නයේ ඉදිකිරීමින් පවතින රුසියානු නව තානාපති කාර්යාලය ඉදිකිරීම කටයුතු නවත්තා දමන ලෙසට නියෝග ඔස්ට්‍රේලියාව විසින් ලබා දී තිබුණා. මේ අතර රුසියානු නායක පුටින් විසින් චීනයේ නායකයාගේ 70 වන උපන්දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් දෙරටේ පුළුල් පෞල්කාරීත්වයක් ඇතිව තිබෙන බවත් චීනය සමදාමත් තමන්ගේ ආදරණීය මිතුරෙකු ලෙස කටයුතු කරන බවත් සඳහන් කර සිටියා. යුක්‍රේනයට තවදුරටත් අවශ්‍ය කරන යුදමය උපකරණ හා ආධාර ලබා දීම සඳහා නේටෝ සංවිධානය විසින් පසුගියදා වැඩසටහනක් ක්‍රියාත්මක කරා. මේ අනුව එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, ඩෙන්මාර්ක් යන රටවල් ඒකාබද්ධව නිවේදනය නිකුත් කරමින් මිසයිල 100 ගණනකින් යුත් යුද ගුවන් ආරක්ෂක උපකරණ තොගයක් යුක්‍රේනයට තමන් විසින් යවන බවට සඳහන් කර සිටියා. ඒ අනුව නෝර්වේ හා චෙක් රාජ්‍යයන් විසින් කාලතෝක උණ්ඩ 9000 ආසන්න ප්‍රමාණයක් සහ ඊට අවශ්‍ය කරන අනිකුත් උපකරණද ලබා දෙන බව සඳහන් කර සිටියා. මේ අතර ජපානය විසින් යුක්‍රේනය වෙත යැවීම සඳහා අවශ්‍ය වන කාලතෝක උණ්ඩ තොගයක් ඇමරිකාව වෙත ලබා දීමට කටයුතු සැලසුම් කරමින් සිටිනවා. අපි තවත් අලුත් වීඩියෝකින් මේ දෙරටේ තත්ත්වය සම්බන්ධව සොයා බලමු. ඔබ තවමත් 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කර නැත්නම් පාලදී රතුපැදි subscribe බුත්තම ක්ලික් කර subscribe කරන ලෙස සහෘද ඔබට ආරාධනා කරන ගමන් අලුත් වීඩියෝවෙන් නැවතත් හමු වෙනතුරු ගිහින් එන්නම්.